Sirasa Superstar. ශ්‍රී ලාංකේය නවක ගායන තරු අභිෂේකයේ මෞලි මංගල්‍යය. ඕකම ඉදිරිපත් කිරීමයි ඊයේ දවසේ ප්‍රතිභාව තුලින් තව දුරටත් ජනතාව ඉදිරියට ගෙනෙන්නේ මේ දෙදරාගෙන් වඩාත් ඉක්මනින් කාවද? ඔබ අහන්නේ ජනතාව ඉදිරියට ගෙන එකද? මම ඔව් ජනතාව ඉදිරියට ගෙන. ඔබට කිසියම් ආකාරයක අවබෝධයක් දැනීමක් ජනතාව කොයිලාවෙත් මම හිතනවා විනෝදයෙන් ඉන්න කැමතියි. ඒක තමයි සත්‍ය. ඉතින් මේ විනෝදයෙන් ඉන්නකොට ඊට අවශ්‍ය ප්‍රතික්‍රියා ඔහොලට දක්වන්නේ මේ තරඟේ පුරාම ගාමිණීකෙන් අපි දැක්කා ජනතාව විනෝදයෙන් ලැබීම සඳහා ඔහු බොහෝම උපක්‍රමශීලීව අවබෝධයෙන් ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා. සමහරලාට මේ අවස්ථාවලදී සංගීතමය පැත්තෙන් යම් යම් අඩුපාඩුකම් සිදු වුණත් ඒවා මැකී ගියා ඔහුගේ ඉදිරිපත් කිරීම තුළ. අනිත් පැත්තෙන් ප්‍රදීප්ගේ කුසලතාවය කල්පනා කරාම ඔහු මේ ගීත තරඟය පුරාම ගීත වර්ග කීපයක් අපි මේ දීලා තිබුණා. ඒ හැම එකෙදීම ඔහු ඉතාම අභියෝගාත්මකව ඉතාම අපහසු ගැයීමට අපහසු ගීත තෝරාගෙන ඒකෙන් තමන්ගේ කුසලතාවය පෙන්වීම සඳහා සෑහෙන උත්සාහයක් දරුවා. සුපිරි තරුවක් හැටියට සලකන පුද්ගලයා ඇතැම් විටක අඩු මට්ටමකට එන්නටත් ගායනයන් තුළ තවත් විටක ඉතාමත් හොඳින් ගායනටත් සිදුවෙන අවස්ථාවල් වලදී ඇතැම් විට කිසියම් ආකාරයක අසමතුලිතතාවයක් දකින්න සිදුවෙනවා. මා හිතන්නේ ඒ වුන්ට තරඟයේදී සෑහෙන බලපාන්නට පුළුවන්. ජනතාවගේ ප්‍රතිචාරය අද ලබා තව දුරටත් ඉදිරියටම ගෙන යන්නට ජනතාව තීරණය කරා නම් ගාමිණී ඔබ ඒ හතර දෙනාගේ සමීපයටම යන තැනැත්තෙක් වුණත් අද දවසේ ඔබට ආපස්සට අඩියක් තියන්න සිදු වෙනවා. ඔබ අවම ඡන්ද ලැබුවන් අතරට ඔබ අද එකතු වෙනවා. මට හිතෙනවා ඉක්මනට ප්‍රදීප් රංගන පුතාව මෙතෙන්ට එවන්න ඕනි. ඔව්. හොඳයි. මා කැමති එහෙමනම් අමිලා නදීෂානි එන්න ඉදිරියට. අමිලා ඔබ ගායනා කළා සිත සනසුම වින්දෙමි ඔබ හින්දා. ඒ අනුව සුනිල් පැවසුවා ගීතය ගයන්න අපහසු තැන් පවා ඔබ ඉතා හොඳින් ගායනා කළා. ඉතින් සිත සැනසුම ඔබට ලැබෙන්නේ ජනතාවගේ ප්‍රතිචාරය තුළින්. අද එය කිසියම් ආකාරයකින් ඔබව අවිනිශ්චිතතාවයකට පත් කරලා තිබෙනවා. ප්‍රදීප් රංගනත් අමිලත් ඒ දෙදෙනත් අතරින් එක් අයෙක් අනිවාර්යෙන්ම ඉදිරියට යවිය හැකි. ඔබට අවස්ථාව තියෙනවා මේ දෙදෙනාගෙන් ඒ තැනත්තා හෝ තැනැත්තිය තෝරගන්න. මටද? ඔව්. මං ඉස්සෙල කියු පරිදිම ප්‍රදීප් රංගන පුතා ඉදිරියට එන්න ඕන. රාජබණ්ඩාර ඔබේ අදහස? පෙන්නපු මේ තාක් දුර පෙන්නපු දක්ෂතා තුළින් මමත් කියනවා ප්‍රදීප් ඉදිරියට එන්න. හොඳයි. අමිලා ඔබට තව කාලයක් සිදු වෙනවා රැඳී සිටින්න. ප්‍රදීප් අද ඔබ හතර දෙනා අතරට යාමට තරම් මේ තරම් ඉක්මනට යාමට වාසනාව ලබන්නේ නැහැ. ඔබ අවම ඡන්ද ලැබුවන් අතරට ඔබත් එකතු වෙනවා. නදිනි ප්‍රේමදාස ඔබ ගායනා කළේ යාළුවේ සිතින් හඬන්න එපා යන ගීතයයි දෙවෙනි වටේ. සුනිල් පෙරේරා ඔබ ඉදිරියේ සිටින්නේ ප්‍රසංගික
බව ඉතාමත් හොඳින් විදහා දැක්කු තරු දෙක අමිලා නදීෂානි නදිනි ප්‍රේමදාස ඔබ සිතන්නේ ඔබගේ සිතැඟි වලට අනුව වඩා ඉදිරියෙන් සිටින්නේ කවුද මම මම හිතන්නේ අත්ත වශයෙන්ම මේ පැත්තේ ඉන්න නදිනි ප්‍රේමදාස බටහිර ගීතවලට තියෙන නැඹුරු ගීතවලට තියෙන ආකර්ෂණය මම හිතන්නේ වැඩි මම යොදවා ගත්තොත් නමුත් හඬක් හැටියට මම අමිලා නදීෂානිගේ හඬට මම කියන්නේ පැහැදිලි ඉතාමත් පැහැදිලි වචන ඒ කියන උච්චාරණය ඒ විතරක් නෙමෙයි කියන තමන්ගේ තියෙන විශ්වාසයකින් යුතුව ඉතාමත් කොන්ෆිඩන්ස් තමාට තියෙන ආත්ම විශ්වාසයක් අනුව ඉතාමත් ලක්ෂණ ඉදිරිපත් කරුවා කියලා ගීතය අමිලා නමුත් වේදිකාවේ දකින යම් කිසි දෙයක් තියෙනවා නම් ගැහණු කෙනෙක් ඉදිරිපත් කිරීමේ විලාශය අතින් අමිලට වැඩිය ඉදිරියෙන් ඒ වේදිකාවට සරිලන දර්ශනය තිබුණා රංගනයක් රංගනය තිබුණා නදිනි ප්‍රේමදාසගේ හොඳයි මා ඉදිරිපත් කරන්න ජනතා විනිශ්චය සුනිල් මල්ලී කියපු දේ මාත් අනුමත අද දවසේ අපිට ඉතිරි වැත්තේ තාරකාව්‍ය දෙපළයි අමිලා නදීෂානි නදිනි ප්‍රේමදාස ජනතාව මේ දෙදෙනාගෙන් එක් අයෙක් තව දුරටත් විවේදිකාව මත රඳවා ගන්නවා තව දුරටත් මා හිතන්නේ ඒ තරු අතරේ තරු පහ අතරේ රැඳීමට නදිනි ඔබ හෝ අමිලා ඔබට සිදු වෙනවා ඒ අනුව තව දුරටත් ඔබ මේ තරු පහ අතරේ රැඳෙන්නේ නැහැ ඔබව ජනතාව වෙනත් මාවතකට යොමු කරන අද දවසේ අමිලා ඔබ අවසන් තරු හතර අතරට එක් වන්නට ඔබගේ ඒ වාසනාව මා හිතන්නේ ඔබට ඉතාම තදින් බලපා තිබෙනවා ඔබ හතර දෙනා අතරට යන නිමේෂයයි හඳුනා ගන්නට අද දවසේ ඉවත් වන තරුව. ඔව් ගාමිණී මා හිතනවා ඔබ සැම තවම වාසනාවන්තයි මේ විරාමයේ නිමවන තෙක්. ශ්‍රී ලාංකේය නවක ගායනතරු අභිෂේකයේ මෞලි මංගල්‍යය